ਕਦੇ ਬਿਸੋ ਬੇਰੀ ਹਮਦੇ ਨੇ ਮੰਮੀ ਪਾਣ ਪਤ ਕਰਨਾ ਨੇ ਮੀ ਤੇ ਪਹਿਲ ਮਕ ਨਹੀਂ ਤੇ ਮੈਂ ਤੂੰ ਤੇ ਦੀਆ ਸਾਇਆ ਨੇ ਕਾਗਦ ਮੀ ਇਹ ਕਾਗਦ ਮਹੱਤਿਆ ਕੀ ਐਡਿਨ ਐਡਿਨ ਮਨਿਕੇ उदाहरे मैडम चंद्रादित्य महत्या इन्ना मैडम दंड मे गिदर वेडगर वेतन हामी असरण वेच पीट वेन लगे शूटिंग मम चित्रपट रंग पान जयवती मट हितने दिदर पेन लगे सर मैडम मैडम की चंद्रादित्य महत्या गेयत्र निधि पालन निधागन तम हिटी कौद हदीसी लगी मैडम चंद्रादित्य महत्या कर्नाटक पोलिस कट्टी पन किसी तेर मकने मुखद लंगद मिनी वालों मेक से मकने मिनी मेरे हत्या
ඉතින් ආ වෙලාවේ ඇටි එළියට ආපු නැති හින්දාම මට හිතන මෙතන මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතන හානිව ඒක කරන්න ඇත්තේ මහත්යම තමයි. ඒක ස්ථිරයි. විනායක කියපු දේවල් දැන් ඇස් පලා අපිටම එකින් එක සිද්ධ වෙගෙන යනවා යසෝ. තව ඉතිරි වෙලා තියෙන්නේ එකම එක දෙයයි. දැන් පූජට දෙන්න. දැන් පූජගේ ටර්න් එක. හයයි. හයත් ගණිත පූජ. ආන්ටි කියන්නේ එයාටත් කියනක මම උගේ අම්මා කියන්නේ කියලා. පූජමට පස්සේ අම්මා කියයි පුතේ. පූජකාම අපේ ගෙදරට අලුත් නේ. මමත් මෙහෙ ආපු දවසේ අම්මට කතා කරේ ආන්ටි කියලාද? සීමා! 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 මොකද මේ කියတာ වෙන? අපේ අක්කේ එවැනි දේවල්. හරි. නෑ. කවුද? තමතිල දෙන්නේ අක්ක පුතා බේරගන්න ඉස්සරහට බැලලා දැන් අපි මොකද කරන්නේ? පොඩි කොච්චර දේනවද? පුතා බලස ඉන්නවද? අපි පුතා මෙහෙට ගෙන්න ගමු නැත්නම් පරමාර්ථය පුතාට. පුතා බල කැපීනවා. කලේ දී ඉඳි බයි අක්ක. කොහොමද චංගලට කියනවලු සියම්? මේක අපෙල්ල ගිහලා. පුතේ සී ගොයිනවා. නේ 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 දෙන්නේ දරුවට මොකද වෙන්නේ? දැන් අපි මොකද මාත්‍යෝ කරන්නේ? එතන හානි පොල්ලවත් ඒ වෙලාවේ ඉවරයක් කරලා දැම්මම නම් මේ ප්‍රශ්නේ ඉවරයි ඇටි. වෙලාව මාත්‍යෝ මට අබේනායක මහත්තයා කියන දේවල් මතක් කරගන්න. ඒව මතක් කරගෙන ඉඳලා වැඩක් නැහැ. මාත්‍යෝ මේ කරදරෙන් ගැලවෙන පොටක් හොයන්න. ඇඩින් ගෙදරට ලැහසෙ. මං කොහොමද ගෙදර යන්නේ? උන් මාවත් හොයනවනේ. අඬ බෙර ගහ යන්න දෙයක් නැහැ. ගෙදර ගිහිල්ලා අම්මට කියපන් ලෝයරට කතා කරන්න කියලා. ලෝයරට කතා කරලා අපගත්තනම් මම දන්නවා මොකද කරන්න ඕනේ කියලා. අරුවල වැටුණා අම්මා යන්න. කෑම ලෑස්ටි. එන්න කෑව ගන්න. මට බඩගින්නේ නෑ. එහෙම කියලා කොහොමද? එන්න එන්න කෑව ගන්න යන්න. මට යන්න ඕනේ. කොහෙද? මං කැමති නැහැ. මං හින්දා රිෂ්මනෝන මෙච්චර පදින්නේ මොන කරදරයක්ද? ඔයා ඔය හිතන විදිහ එකනේ නෙමෙයි අපේ නෝනා. සුබද්ද මෙන්න මේ ඇඳුම් ඔයාට. මට? ඇයි බබා හම් වෙනකම් එකම ඇඳුම් පිටින් ඉන්නද හිතාගෙන ඉන්නේ? නෝනා සුබද්ද යන්න ඕනලු. කොහෙද?
ඔයාට යන තැනක් තියෙනවා නම් ගියාට කමක් නැහැ. යන්න තැනක් තියෙනවද? කවුරු තියෙනවද? එහෙනම් ඇයි ඔයා මට කැමති නැද්ද? මගේ මොකක් හරි වැරද්දක් වුණාද? හරි නෑ නෝන. නෝන මට දෙවි කෙනෙක් වගේ. මං ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මට කොච්චර උදව් කරනවද? එහෙනම් ඔයා කොහෙද යන්න හදන්නේ? සුභද්‍ර, ඔයා මුලින්ම මට නෝන කියන එක නවත්තන්න. මට රිෂ්ම කියලා කතා කරන්න. මං දැක්ක ඔය හොස්පිටල් එකේදී ඔයාගේ රිපෝට්ස් කියවනවා. ඔයා උගත් ඒ වගේම හොඳ තැනක හැදිච්ච කෙනෙක් කියලා මං ඒ වෙලාවේ තේරුම් ගත්තා. කාටවත් පින්සෙන්ඩු වෙන්න ඕන කෙනෙක් නෙමෙයි. මිනිසුන්ට ප්‍රශ්න වෙනවා. අදින් පස්සේ ඔයා මට නෝන කියලා කතා කරන්න බෑ. හරි, මට රිෂ්ම කියන්න ඕනේ. දැන් මේ ඇඳුම් වලින් එකක් තෝරගෙන අඳින්න ඕනේ. හරි, බබා හම්බ වෙනකම් ඔයාට කොහෙවත් යන්න බෑ. ජයවති, සුභද්‍ර හොඳට බලා ගන්නවා. මං ගිහිල්ලා එනවා සුභද්‍ර. හොඳයි. දැන් තේරුණාද අපේ නෝන කොහොම කෙනෙක්ද කියලා? දැන් චන්ද්‍රාදිත්‍ය මහත්තයා කොහෙද ඉන්නේ? මහත්තයා ගෙදරින් පිට ඉන්නේ. බොහොම නරක කාලයක් ලැබලා තියෙනවා. ජීවිත හානියක් පවා සිද්ධ වෙන්න පුළුවන්. බැරිද මැනිකේ මහත්තයාව මගේ ළඟට එක් කරගන්න? එළියට පහළියට ගේන්න ටිකක් අමාරුයි අබේනායක මහත්තයා. ඇයි? අසනීපය. මේ පොලිසිය පුතා පස්සෙන් පන්නනවා අබේනායක මහත්තයෝ. එමු. මහත්තයා තින් වෙඩි වැදිලා එතන හම් මැරුණ මහත්තයෝ. කොහොම ඉවුනාට පස්සේ මැනිකේ හඳහනත් අරගෙන මගේ ළඟට දුවගෙන එනවානේ. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ජීවිත හානියක් තියෙනවා. මට එතන හම්ගේ කොල්ල ගැන නම් සැකයි මැනිකේ. අම්මා මර පලිය ගන්නවත් මේ කටවගනින් යසෝ. මේ අබිනායක මහත්තයා මෙරද මොකක් හරි පූජාවක් මොනව හරි කරලා මේ ප්‍රශ්න ටිකක් निराකරණය කරගන්න. දැන් ප්‍රමාද වැඩි. මොනවත්ම කරන්න. මේ ගහ පීටිම අනුව මෙයා ඉන්ඩෝන පිටරට. දැන් ඉතින් ඒක කරන්නත් බෑ. මිනිමැරුමක් නිසිද්ධ වෙලා තියෙන්නේ. මැනිකේ, මම මේ කියන දේ හොඳට අහගන්න, තේරුම් ගන්න. චන්ද්‍රාදිත්‍ය මහත්තයාව අපිට බේරගන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ. මම මේ කියන දේ ඇටියට මහත්තයව අවනත කරනවා. තේරුණාද? අන්න එහෙම කරගත්තොත් අපිට පුළුවන් මේකට විසඳුමක් ලබන්න. මගේ පුතාගේ ජීවිතේ බේරනවා නම් මම ඕනම දෙයක් කරන්නම්. එහෙම
එහෙමනම් මම්මි කියන දේ හොඳින් අහගන්න. සුභද්‍ර මං කවුද කියලා දන්නේ නැහැ. මං මිලින්ද, රේෂ්මගේ අයියා. මගේ නම දන්නේ කොහොමද? මේ ගෙදර සිද්ධ වෙන දේවල් මං අරන් ඉති වෙන කවුරු දැනගන්නද? නංගි මට හැම දෙයක්ම කිව්වා. වාටි ඇවි මං ආජයති තදින් අංගිත් එක අද්දපුරේ ෂූටින් යන්න තියෙනවා. මට කැම ලෑස්ති කරන්නද? හොඳයි. හරි බඩගින්. සුබත්‍ර කැමද? මොන කැමද්ද මාත්‍යා? ආවිලාවේ ඉඳන්ම කල්පනා කරනවා මිසක් මං කී වතාවක් කිව්වද කැම කන්න කියලා. එන දිනටම කැම ලෑස්ති කරන්න. සුබත්‍ර මාත්‍යා කැම කයි. ඔය මිනිහට ඔහොම වෙලා මදි. අල්ලලා එල්ලලා මරන්න ඕනේ මිනිස්සුන්ට කරන අපරාධ වල හැටියට. දෙයියෝ අපේ මූණ බැලුවා. මම බයිද කොයි වෙලාවෙ හරි ඔය මිනිහා අපේ ගෙදරට එයි කියලා. ඇයි ඔයා බයිද? මම යනවා පොලිසි. මම පොඩි ළමයි කයි කතා කරන්න බානලා. මිනිහට හොඳට සල්ලි දිනවා. ගුණේ කාට උනම් නීතියක් කියලා දෙයක් තියෙනවා. ඔයා මොකටද මේ කොහෙවත් යන මිනිහෙකුට බය වෙන්නේ? මම මොඩලද කියන්නේ. මම බය මං දන්නේ නෙමෙයි ඔයගොල්ලෝ ගැන. දැන් ඉතින් ඔක්කොම ඉවරයිනේ. කවද වෙනකම් පොලිසියට කට්ටි පැන පැන ඉන්න. හෙට අනිද්දා පොලිසිය අල්ලලා හිරේ දැම්මට පස්සේ සේරම ඉවරයි. මේ නංගි දන්නවද දන්නේ මේ විස්තරේ? අන්නව ඇති. ඔයාට ඒ තරම් දුකක් දුන්න මිනිස්සෙක් වෙනින් ඔයා ඔය තරම් දුක් වෙන්න එපා සුබද්‍රා. එමිනට නියම කාලේදී නියම දඬුවම ලැබෙයි. මොනවා වත්තේ මගේ මහත්තයා මිලින්ද? මේ දරුවගේ තාත්තා. තමන්ගේ ලේන් හැදුණු දරුවව නැති කරගන්න හදන මනුස්සයා තාත්තා කෙනෙක් නෙමෙයි සුබද්‍රා. අලුගොසුවේ. මගේ පූජ දුවට මොනවා වුණාද දන්නේ නැහැ. Oh,